වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙහිදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, අධික ලෙස වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, සුදු හෝ ලාපැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කුඩා දරුවන් සඳහා උපදෙස් මාලාවක් ඉදිරිපත් කළා. මේ දවස් ටිකේම අපේල් මැද විතරණකම් දැඩි රස්නය අපේ රටට පවතිනවා. අපි විජනනයට පත් වෙනවා. විශේෂයෙන්ම පොන්චි දරුවෝ වැඩිහිටියෝ අපි කවුරු කවුරුත් විජනනයට පත් වෙන්න පුළුවන්. මේ විජනනයේ තත්ත්වය නිසා රෝග ලක්ෂණ කීපයකට මුණ පානවා. විශේෂයෙන්ම හිස රදය, වමනය, ඇඟපත රිදෙන එක, නිදිමත ගතිය, නිින්ද නොයන එක, ඊටත් සමතරව අපේ මුත්‍රාවල පාට තද පාට වෙනවා. මුත්‍රා යන ප්‍රමාණය අඩු වෙනවා. ළමයින්ට කලන්තේ දානවා කියලා වාර්තාවේ. අපිට උනත් කලන්තේ ගතියක් දැනෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දවස්වල අපි වැඩිපුර ස්වභාවික දියර ආහාර, ජලය සහ ලවණ දෙකම තියෙන දියර ආහාර පාවිච්චි කරනවා නම් හොඳයි. විශේෂයෙන්ම තැඹිලි වතුර, කුරුම්බ වතුර, පොල් වතුර, දෙහි දොඩන් නාරන් දෙලුම්, කැඳ වර්ග, සුප් වර්ග, කොළ කැඳ, ඒ වගේ දේවල් ස්වභාවික දියර ආහාර තමයි අනුමත කරන්න. වැඩිපුර වතුරේ නාන්න, සෙල්ලම් කරන්න ඉඩකඩ ලබා ගන්න. මේ අතර අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් අද, හෙට සහ අනිද්දා දින තුල පාසල් සිසුන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එලිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.